SL Chop Shop. ඉතින් අපි අද පොඩ්ඩක් අපි SL Chop Shop එකෙන් කොහොමත් වෙනස් අපි වීඩියෝස් කලින්ම පටන් ගද්දි කිව්වා වෙනස් ಜಾති වාහන වල පාරේ දකින වෙනස් වාහන වල අපි රිවيو කරනවා කියලා. ඉතින් දැන් POV drive එකක් කරන්න යන්නේ. මේ කොන්ක්‍රීට් මික්සර් එකේ රිවيو එකක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේක Isuzu Giga 14250 cc ධාරිතාවයක් තියෙන ට්‍රක් එකක්. ඇත්තරම ඔයාලට පේනවා ඇති මේක කොන්ක්‍රීට් මික්සර් 10 wheel කොන්ක්‍රීට් මික්සර් එකක්. මේකේ අපි රිවيو එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. කොන්ක්‍රීට් දාන තැන ඉඳන් ගිහිල්ලා පම්ප් කරන තැනට යනකම්ම රිවيو එකක් කරනවා. මේ හැම එකම කෑල්ලකම වෙන්නේ මොකද්ද කියන එකත් රිවيو එකක් කරනවා. අද අපි ඩ්‍රයිව් කරන විදිහයි ඊට පස්සේ POV ඩ්‍රයිව් එකකුයි කරලා බලමු. සීට් එක හිම ඔටෝ ඇජස් වෙනවනේ. ඔව් අවශ්‍ය ගන්න. පල්ලෙහාට යන්ද මේ කරන එක දාන්න ඕනේ. ඕනේ නැහැ නේ. මේක අයිය මොකටද තියන්නේ මේ සාමාන්‍ය බෙඩ් එකනේ දුර ගියපුවාම හෑන්ඩ් බ්‍රේක් ගියස් හතක් තියෙනවානේ ඔහොම මෙතන ගන්න පුළුවන් නේ දුඩහට ලොරිය වුණාට කාර් එක වගේ කම්ෆර්ටබල් නේ थर्ड गेट पिकअप पे ना ඔයින් ලෝඩ් එකත් එක්ක කොහොමද සකන්නේ කි? ලෝඩ් එකත් වුණා තමයි දැන් කවද? ඔයින් 14000ක් කියන්නේ සෙල්ලමක් කෑනේ. එක ෆෝයිල් එකක් කොම දාපුවා සාමාන්‍ය එන්න ගැටලුවක් නැහැ ඕන කන්දක් යනවා. යනවා නේ. බුදුනට යනවා. ගානක්වත් නැහැ ලෝඩ් එකත් එක්ක නේ. ටොන් සාමාන්‍ය 25ක් විතර වදිනවා ලෝඩ් එක. ඔව්. හම් ටොන් 25ක්. හා හා. මෙතන විතර 35ක් කියන්නේ එතරම් ඔව් 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 විදියට විතරක් ඈ ඔව් 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 මේ සාමාන්‍ය 35ක් වදිනවා මේකට 35 37ක් වගේ ඔව් මේක අරගෙන හම්තාන මුදුන්ට යනවා කියන්නේ ෆුෆ් වෙන එකක්වත් යන්නේ නැහැ මේ වෙනා ආයිචර් අනම්මන යන්නේ නැහනේ ෆෝවිල් ලිවර් එකක් නැහනේ නෑ මෙතන බටන් නැ මේ තියෙන්නේ ආ මෙතන බටන්ස් ටික නේ ඒක බ්‍රේක් එකක් තියෙන්නේ ඔව් දැන් ඔයාට කන්ද ලොකු කන්දක කියලා පික් අප් කරගන්න බැයි නා ඔව් මේක ඇස්සේ බ්‍රේක් එක තියෙන්නේ ඔව් ඒක ඔන් කරපුවාම ආය පස්සට යන්නේ නැහැ මේක ඔන් වෙන්න මුකුත් ඕනේ නැහැ මේ උඩවදින්න නෑනේ මේ නෑ නෑ ඒ කරලා මේ සාමාන්‍ය ගියර් එක දාලා ඔටෝ ගියර් එකක් වගේ යන්න පුළුවන් හා ටිකක් කරවගන පස්සට යන්නේ නෑ යන්නේ නෑ ඉස්සරහටම යනවා නේ ඉස්සරහටම යන්න පුළුවන් හරි බත් එක මේ පරිස්සම් කරන විදිය තමයි කරන්නේ ඕ ක්ලච් එක ස්ලිප් වෙන්නේ නෑනේ නෑ නෑ මේ කැබ්බෝ ඔක්කොම බැලුන් නෑ ඔක්කොම බැලුන් නේ සස්පෙන්ෂන් වගේ නේ මේකනේ Isuzu Giga ඕ ඕ සාමාන්‍ය කෝටි පැනලද සාමාන්‍ය කෝටි කියන්නේ මිලියන 10 පයින්නවා මේකනේ හැබැයි ඉතින් වටිනවනේ බාණ්ඩෝ කාර් එක මෙතනින් හරවුනේ ඔව් එතනින් ගන්නවා මේ ඉස්සරහම ගැපේ නැහැ මරු ඈ පිස්සු හැදෙනවා අයියා අම්මෝ කාර් එක වගේ නේ කෙලින්ම මම දැන් මේක ඔය වාහන සවුත් කියලා තියෙන්නේ නැත්නම් ඇත්තටම අපේ මැනේජර් මගල කියන මට මේ මගේ කාර් එක වගේ වාහනයක් මේ තියෙන්නේ ඈ ඔයට අල්ල ගන්න ඔව් නැත්නම් මේක මෙතන අයිනෙන් ගන්න බැහැ ෆුෆ් කාර් එක කියන්නේ අය වැඩක් නැහැ කතා කරලා දැන් ඔයයි තර මේ වාහන සවුත් කියලා තියෙනවනේ මේවනා
ශීෂ් ඉතින් මාර වැඩක් නේ ගන්න මේ වගේ නේද මානු සද්දයක්වත් නැහනේ ආයේ කියන්නේ සාමාන්‍ය දවසර කිලෝමීටර් 200 පැනලා දුවන දවසට ඒ දුවලත් නේ ෂා स्पीड යන්නත් පුළුවන් නේද? ඒක තේරෙනවා හොඳට යනවා කියලා. කන්දේම දැනෙන්නේවත් නැහැ. මේවා ලොරිය ට්‍රක් එක තියෙන සෑහෙන බරක් මෙහෙම බැලුවොත් නේ. ටොන් 25ක් ගහනවා කියන්නේ. වෙනමයි මේකේ බරයි මේකේ බරයි තව නැතුව ඔව් 22.5 22.5 ඔව් 12 නේ ගියර් 7 කියන්නේ මේකේ උපරිම ස්පීඩ් 140 තියෙනවානේ. ඒකට ඒක නැතිින් වෙන්න ඇති ගියර් 7නේ නේද? වැකුම් බ්‍රේක්. රයිට්. අනේ හෑන්ඩ් බ්‍රේක් කො. හරි හරි. Isuzu Giga. හම්මා පට කෙලින්ම කාර් එකක් වගේ වැඩක් නැහැ කතා කරලා. ඉතින් අපි මේකේ ෆුල් රිවිව් එකක් දාන්නම් කොහොමද මේකේ වෙන්නේ ඔපරේට් වෙන්නේ අපි මේකේ සර්විස් එහෙම කරනකොටත් ඔයාලට දාන්නම් ඔයාලා දැක්ක ඇති කලින් වීඩියෝ එකේ මේකේ බ්‍රේක් ඩ්‍රම් එක සයිස් එක එහෙම ෆුල් වැකුම් බ්‍රේක්ස් තියෙන්නේ රයිට් වීඩියෝ එක හොඳනම් POV drive එක හොඳයි නම් SL chop shop subscribe කරන්න මේ වගේ monster truck videos බලන්න ඕන නම් stay tuned ජය වේවා